ව්‍යාපාරික පුවත් විශේෂාංගය. CDP සමාගම සිය සිසු දිරි ශිෂ්‍යත්ව වැඩසටහනේ 14 වන අදියර යටතේ වන ශිෂ්‍යත්ව ප්‍රදානය පසුගියදා කොළඹදී සිදු කළා. මෙවර දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අධ්‍යාපනයේ දක්ෂතා පෙන්වන ලද සිසුන් සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කර තිබුණා. එම සිසුන් අතරින් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 152 කට සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමත් මෙහිදී සිදු වුණා. දුවල පුතාලා මුළු ලංකාවෙම තෝරාගත්ත 150 දිස්ත්‍රික්ක 25න් මේ සම්මානයට ශිෂ්‍යත්වයට පාත්‍ර වෙන නිසා දැන් මට මේ ශිෂ්‍යත්ව හම්බෙලා තියෙනවා. ඒතර මම පොඩි කාලේ අම්මයි තාත්තයි එක්ක ඒ ශිෂ්‍යත්ව ගන්න ගිහිල්ලා. ඉතින් මේ ලොකු පෙරහුරුවක් මේ ඇවිල්ලා තියෙන්නේ දුවල පුතාලට මෙහෙම ශිෂ්‍යත්ව ලැබෙන එක. රැෆල් සමූහ ආයතනයේ මගින් ටේසර් නමින් නව පාන වර්ගයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා. තේවලින් නිෂ්පාදනය කළ පාන වර්ගයක් මෙලෙස හඳුන්වා දී තිබුණා. මෙවැනි පාන වර්ගයක් ලංකාවේ හඳුන්වා දී ඇත්තේ ප්‍රථම වරටයි. ටීස කියන්නේ තේ වලින් හදන මිහිරි පානයක්. ඒක ස්වාභාවික පළතුරු විෂ පාවිච්චි කරලා ග්‍රීන් ටී සහ බ්ලැක් ටී පාවිච්චි කරලා හදපු ඩ්‍රින්ක්යක්. දැනටමත් අපි මේ පානය ජාත්‍යන්තරයට ගෙනහිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රටේ තිර තත්ත්වය අනුව තව තවත් මේක ජාත්‍යන්තර තුලට ගෙනහිල්ලා රටට අවශ්‍ය විදේශීය විනිමය ගෙනල්ලා ලංකාවට මේ ටීස කියන පානය හරහා නමක් ගෙනෙන්න. ජාතික කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය පසුගියදා කොළඹ SSC ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. වයස අවුරුදු 17න් 15 සහ 19න් 15 ලෙස මෙම තරඟ පැවැත්වුණා. තරගාවලිය සඳහා මෙවරත් අනුග්‍රහය ලබා දුන්නේ සිලෝන් බිස්කට් සමාගමේ රිට්ස්බරි සන්නාමයයි. ඒ 14 වන වතාවටයි.